ඕගොල්ලු මේ අදත් එකතුලා ඉන්න ජප්ස් ටෙලිටොප් චැනල් එකට එක්ක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් වෙන කාරණයක්. ඒ තමයි චෙෆ් කෙනෙක් විදිහට ඔයා ෆුඩ් ට්‍රයිල් එකට යනවා නම් ඕගොල්ලෝ මොන වගේ කෝසස් දෙන්න ඕනේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඔයා කොමි චෙෆ් කෙනෙක් විදිහට ෆුඩ් ට්‍රයිල් එකට වගේ යනවා නම් ඕගොල්ලෝ කෝසස් කීයක් දෙන්න ඕනද, මොන වගේ කෝසස් දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔයා DCTP CDP වගේ චෙෆ් කෙනෙක් නම් කෝසස් කීයක් දෙන්න ඕනද, මොන වගේ කෝසස් දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔයා සූ චෙෆ් කෙනෙක් විදිහට එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් විදිහට ඔයා ෆුඩ් ට්‍රයිල් එකට යනවා නම් කෝසස් කීයක් දෙන්න ඕනද, මොන වගේ කෝසස් දෙන්න ඕනේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඒ නිසා ඔයා ඉදිරි අනාගතයේදී චෙෆ් කෙනෙක් විදිහට කොයි හරි හොටෙල් එකක රැකියාවට යන්න ඉතින් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ෆුඩ් ට්‍රයිල් එකක් දෙන්න ඕන. ඒකට පෙර සූදානමක් විදිහට තමයි මේ වීඩියෝ කරන් එන්නේ. ඒ නිසා ඔයා චෙෆ් කෙනෙක් විදිහට ගොඩක් වැදගත් වෙන ඉන්ෆෝමටිව් වීඩියෝක් වෙයි මේ වීඩියෝ එක. ඒ නිසා වීඩියෝ කිවන්නකම් බලන්න කියලා මම ඔයගොල්ලන්ගේ පොඩි රික්වෙස්ට් එකක් කරනවා. චෙෆ්ලට එඩුකේට් කරන ලංකාවේ එකම YouTube channel එක තමයි මේ චෙෆ් ස්ටයිල් YouTube channel එක. ඒ නිසා ඔයා අනාගතයේදී ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක් වෙන්න ඉතින් ඉන්නවා නම් ඕගොල්ලන්ට තියෙන එකම පාර තමයි චෙෆ් ස්ටයිල් YouTube channel එක. ඒ නිසා මේ YouTube channel එක දැම්ම subscribe කරලා පොඩි help එකක් දෙන්න. අමතක නොකර like එකක් දාන්න යන්න. ඒක මගේ channel එක පොඩ්ඩක් grow කරන්න උදව් වෙයි. ඊට හේතුව තමයි YouTube algorithm එක support කරන්නේ. වැඩිපුර like එන videos වල තමයි algorithm එක support කරන්නේ. YouTube algorithm එක support කරන්නේ. ඒ නිසා ඔයා එක like එකක් හරි දැම්මොත් තව 10 දෙනෙක්ට බලන්න අවස්ථාව හම්බ වෙනවා මේ video එක නිසා. අනිවාර්යයෙන්ම like එකක් දාන්න යන්න. මේ video එකට අදාළ article එක මම පළ කරලා තියෙනවා www.jeffstylecm කියන මගේ වෙබ්සයිට් එකේ. ඕගොල්ලන්ට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගියොත්. මම ඒ වෙබ්සයිට් එකේ link එක දාලා තියන්නම් description එකේ. එහෙම නැත්නම් දාලා තියන්නම් comment section එකේ pin කරලා තියන්නම්. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න මේ food trial වල courses ටික වැඩිදුර තේරුම් ගන්න ඕගොල්ලන්ට. මම chart එකක් හදන් තියනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ screen එකේ ඒ chart එක. පළවෙනිම තමයි මේ salad එක එහෙම නැත්නම් appetizer එක, ඊට පස්සේ soup එක, ඊට පස්සේ fish එක, ඊට පස්සේ pasta එක, ඊට පස්සේ අන්තරේ කියන්නේ මේන් කෝස් එක, ඊට පස්සේ සර්බත් වලට සමහරකට කියනවා සර්බෙත් කියනවා සර්බත් කියනවා. ඕගලන්ට කැමති එකක් වත් ඕගලන්ට කැමති වචනයක් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ රොටි කියලා කියන්නේ මේ රෝස්ටඩ් අයිටම් වල තමයි මේ රොටි කියලා කියන්නේ. ඊට පස්සේ ලෙගුම්ස් තියෙනවා, ඊට පස්සේ අන්තරමෙත් තියෙනවා. අන්තරමෙත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ඩෙසර්ට් වල තමයි අන්තරමෙත් කියලා කියන්නේ. ඒ කෝස් නමෙන් ඔයා කොමි චෙෆ් කෙනෙක් විදිහට කෝසස් කීයක් දෙන්න ඕනද, ඊට පස්සේ DCTP CDP චෙෆ් කෙනෙක් විදිහට කෝසස් කීයක් දෙන්න ඕනද, එහෙම නැත්නම් සූ චෙෆ් කෙනෙක් විදිහට එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් විදිහට මේ කෝසස් නමෙන් කෝසස් කීයක් දෙන්න ඕනද කියලා තමයි තමන්ගේ සරලව කතා කරන්න යන්නේ. හරි, එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එක පටන් ගමු. මම කතා කරන පළමු කෝස් එක තමයි මේ ඇපටයිසර් එක, එහෙම නැත්නම් සලාඩ් එක. ඕගොල්ලෝ කොමි චෙෆ් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ ඇපටයිසර් කියන dish එක. ඊට පස්සේ DCTP CDP චෙෆ් කෙනෙක් විදිහටත් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන ඇපටයිසර් එක. ඊට පස්සේ සූ චෙෆ් කෙනෙක් විදිහටත් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ ඇපටයිසර් එක. ඒවට අදාළ මෙනු ටික මම දාලා තියන්නම් මගේ වෙබ්සයිට් එකේ. පල්ලෙහා තියෙනවා link එක www.jeffstylecm කියන මගේ වෙබ්සයිට් එකට ගියොත් මීට අදාළ සම්පූර්ණම මෙනු ලබා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට නොමිලේ. ඊට පස්සේ දෙවෙනි කෝස් එක තමයි මේ soup එක. ඔයා කොමි චෙෆ් කෙනෙක් විදිහටත් අනිවාර්යයෙන්ම soup එක දෙන්න ඕන. ඊට පස්සේ DCTP CDP චෙෆ් කෙනෙක් විදිහටත් අනිවාර්යයෙන්ම soup එක දෙන්න ඕන. සූ චෙෆ් කෙනෙක් විදිහට, එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් විදිහටත් අනිවාර්යයෙන්ම ඔයා soup එක දෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරමු මේ fish කියන dish එක ගැන. කොමි චෙෆ් කෙනෙක් විදිහට අවශ්‍ය නැහැ මේ fish කියන dish එක දෙන්න. නමුත් ඔයා DCTP CDP වගේ chef කෙනෙක් නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ fish කියන course එක. ඊට පස්සේ sous chef කෙනෙක් විදිහට, executive chef කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ fish කියන course එක. ඊට පස්සේ pasta වලට අපි ආවොත් ඔයා කොමි චෙෆ් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ pasta කියන course එක. ඊට පස්සේ DCTP CDP වගේ chef කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ pasta කියන course එක. ඊට පස්සේ ඔයා sous chef කෙනෙක් විදිහට, executive chef කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ pasta කියන course එක. ඊට පස්සේ අපි කතා කරමු මේ අන්තරේ කියන course එක. අන්තරේ කියන්නේ main course කියන course එක තමයි මේ අන්තරේ කියලා කියන්නේ. ඕගොල්ලෝ main course එක දෙන්න ඕන කොමි chef කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම. ඊට පස්සේ DCTP CDP chef කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ අන්තර කියන course එක. ඊට පස්සේ sous chef, executive chef කෙනෙක් විදිහටත් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ අන්තරේ, එහෙම නැත්නම් main course කියන dish එක. ඊට පස්සේ අපි කතා කරමු sorbet, එහෙම නැත්නම් sorbet කියන course එක ගැන කතා කරමු. මේ කියන හයවෙනි course එක තමයි ඒ course එක. ඔයා කොමි chef කෙනෙක් විදිහට අවශ්‍ය නැහැ මේ course එක දෙන්න. ඊට පස්සේ DCTP CDP chef කෙනෙක් විදිහටත් ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය නැහැ මේ course එක දෙන්න. නමුත් ඔයා sous chef කෙනෙක් විදිහට, executive chef කෙනෙක් විදිහටත් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ sorbet, එහෙම නැත්නම් sorbat කියන මේ course එක. ඊට පස්සේ හයවෙනි course එක තමයි මේ roti කියන course එක. ඔයා කොමි chef කෙනෙක් විදිහට අවශ්‍ය නැහැ මේ course එක දෙන්න. නමුත් ඔයා DCTP CDP chef කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ roti කියන course එක. roti කියලා කියන්නේ මේ roasted item වල තමයි මේ roti කියලා කියන්නේ.
ඉතපස් ඔයා සූචෙක් කෙනෙක් විදිර ක්සිවරු චෙක් කෙනෙක් විදිරත් ඔයා අනිවාරයම දෙන්න ඕන මේ රොටි කියන කෝස් එක. ඉට පස්සේ අපි කතාරම ලෙගුන්ස් කියන ලෙගුන්ස් කියන්නේ මේ වෙජිටබල්වල තමයි මේ ලෙගුන්ස් කියලා කියන්නේ. කොමි චෙස් කෙනෙක් විදිර ලෙගුන්ස් කියන දේ ඔගලන්ට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයා DCDB CDP චෙස් කෙනෙක් විදියට අනිවාරයම දෙන්න ඕන මේ ලෙගුන්ස් කියන කෝස් එක. ඊට පස්සේ සූ චෙස් කෙනෙක් විදියට එක්සිකියුටිව් චෙස් කෙනෙක් විදියටත් ඔයා අනිවාරයම දෙන්න ඕන මේ ලෙගුන්ස් කියන කෝස් එක. ඊට පස්සේ නවවෙනි කෝස් එක තමයි මේ අන්තරමෙත් කියලා කියන්නේ. අපි මේ ඩෙසර්ට් වල තමයි මේ අන්තරමෙත් කියලා කියන්නේ. ඔයා කොමි චෙස් කෙනෙක් විදියට අදාළ නැහැ ඔයාට මේ ඩෙසර්ට් එක. ඊට පස්සේ DCDB චෙස් කෙනෙක් විදියටත් ඔයගලන්ට අදාළ නැහැ මේ අන්තරමෙත් කියන කෝස් එක. ඊට පස්සේ සූ චෙස් කෙනෙක් විදියට එක්සිකියුටිව් චෙස් කෙනෙක් විදියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙන්න ඕන මේ අන්තරමෙත් කියන කෝස් එක. අපි සමරියක් විදියට ගත්තොත් ඔයා කොමි චෙස් කෙනෙක් විදියට අනිවාර්යයෙන්ම දෙන්න ඕන සලාඩ් දෙන්න ඕන, ඊට පස්සේ සුප් දෙන්න ඕන, ඊට පස්සේ පාස්තා දෙන්න ඕන, ඊට පස්සේ අන්තර කියන කෝස් එක අනිවාර්යෙන් දෙන්න ඕන. ඒ කියන්නේ ඔයා කොමි චෙෆ් කෙනෙක් විදිහට කෝස් 4ක් දීපුවම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ DCDP CDP චෙෆ්ලා ගැන කතා කරුවොත් ඕගොල්ලෝ අනිවාර්යම සලාඩ් එක එහෙම නැත්නම් ඇප්ටයිස් එක දෙන්න ඕන, ඊට පස්සේ සුප් එක දෙන්න ඕන, ෆිෂ් එක දෙන්න ඕන, පාස්තා එක දෙන්න ඕන, ඊට පස්සේ අන්තර කෝස් එක දෙන්න ඕන, ඊට පස්සේ රොටි දෙන්න ඕන, ඊට පස්සේ ලෙගියුම්ස් දෙන්න ඕන. ඒ කෝස්ස් 7 ඕගොල්ලෝ අනිවාර්යම දෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරමු සූ චෙෆ් එක්සිකියුටිව් චෙෆ් ලා ගැන කතා කරුවොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙන්න ඕන සලාඩ් එක දෙන්න ඕන, සුප් එක දෙන්න ඕන, ෆිෂ් එක දෙන්න ඕන, පාස්තා එක දෙන්න ඕන, ඊට පස්සේ අන්තර කෝස් එක දෙන්න ඕන, සර්බත් දෙන්න ඕන, ඊට පස්සේ රොටි දෙන්න ඕන, ලෙගුම්ස් දෙන්න ඕන, අන්තර මෙත් දෙන්න ඕන. කෝස් 9ම ඔයගොල්ලෝ දෙන්න ඕන. ඒ කියන්නේ ඔයා කොමි චෙෆ් කෙනෙක් විදියට කෝස් 4ක් දෙන්න ඕන, DCDB CDB චෙෆ් කෙනෙක් විදියට කෝස් 7ක් දෙන්න ඕන, සූ චෙෆ් එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් විදියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කෝසස් 9ක් දෙන්න ඕන. මම මේ කතා කරේ හොට් කිචන් සම්බන්ධ විතරයි. ඕගොල්ලෝ ප්‍රේස්ටි චෙෆ් කෙනෙක් විදියටත් ඕගොල්ලෝ මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා නම් අංක 1 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන යන්න. මම එතකොට කමෙන්ට් ගොඩක් ආවොත් අනිවාර්යයෙන්ම මම මේ වගේ වීඩියෝ එකක් අරන් එනවා ප්‍රේස්ටි කිචන් සම්බන්ධව. ඒ නිසා අංක 1 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඔයා කමෙන්ට් එක දාන යන්න. මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයා යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඕගොල්ලන්ට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒකත් ඕගොල්ලන්ට පුළුවන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන යන්න. අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිලෙන්නම්. මම චෙෆ් මිලාන්.